सुबह और दा के वकील प्रार्थना करना कंदक सीमा कर लाया मिलवी अदम कंदक सीमा पोते लिवी मिंदी मम सोयागी निर्मला गनाई मिथक्य पुकतावी ए पिंबरा निर्माण के लिए को हम मम निर्माण के लिए को हम दिखे लगे एमटे ए आदर ये सोयमीन 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 ये हटकी ඇයට ආදරේ ඇය ඉතාමත්ම කැමති වුණා ඇයට සැබෑ ආදරවන්තයෙක් ඉන්නවා නම් කියන දේ ගැන හැමෝම මෙහෙම තමයි ඕනම ගෑනු ළමයි ගෑනු දරුවෙක් තරුණියක් තමට ආදරවන්තයෙක් ඉන්නට කැමති ඇත බෑට හම්බුනේ නැහැ ඒක නිසා අවසානයේදී හිතුවා මම නිර්මාණය කරගන්නවා මගේ ආදරවන්තයා කියලා ඒ ආදරවන්තයා නිර්මාණය කරගන්න ඇයි හිතපු විදිහ මම කන්දක්සේ මනවකතාවේ මෙන්න මේ විදිහට දියලා තියෙනවා. මට ප්‍රේම කරන මිනිහෙක් මාතරම ඉන්නවානේ. ඒත් ඇතුලෙන් එළියට ඇදලා ගන්න ඒ ප්‍රේමවන්තයාට තරුණ ජවයක් තියෙනවා. නූපව ළඟින් ඉඳගෙන නූප දිහා හෙව පෙළ බල ඇහි පියන හෙළ බලාගෙන ඉන්න නූපගේ දැස සිපදන්න හැඟීම්වලින් පොහොසත් ගොළු භාෂාවකින් කතා කරන නූපගේ ප්‍රේමවන්තයා ශරීරයටයි හිතටයි දෙකටම කාන්දු වෙන මහරාත්‍රියේ ඇයෙන සංගීත වාදනයක් වගේ. ඒ වාදනය ඇහින්නේ ළඟින්ද ඈතින්ද කියන්න බෑ. ඔයාට නමක් එපා. ඔයා මගේ පෙම්බරා. පිරිමදින්න මගේ හිත. ගෑනු ආදරේ ඉල්ලන්නේ ගතට නෙමෙයි සිතට. ඒක තමයි නූපමේ කියන කතාව. ඉතින් ඒ මනකල්පිත ප්‍රේමවන්තෙක් නිර්මාණය කරගන්නවා. මම පොත ලිවීමේදී නූපට ඉන්න පුළුවන්. පෙම්බරා නිර්මාණය කරගත්ත පොතේ ලියනකොට මගේ භාෂාව භාවිතයෙන්. අනතුරුව මං කරුවේ සංජෝ නගරයේ සැරිසරා සොයාගත් පරිසරය ප්‍රති නිර්මාණය කරගත්ත මේ පෙම්බරා එක් ඇවිදින්න. මම ලියන්න සූදානම් වෙන්නේ දැන් කාව්‍ය නිර්මලාගේ කතාව නෙවෙයි. නිර්මලාගේ කතාවේ අංශුවක්. ඒ අංශු නියෝජනය කළ ගායිකාවද මිචිකොසාන අකිකොසාන සුභාමි නගරය සුභාමි සංජෝ නගරය පැරණි ගොඩනැගිලි හා නව ගොඩනැගිලි ශිනානු ගංගාව ජපන් මුහුද නිර්මලා වෙනුවෙන් ජීවය ලබන්නට වුණා. මගේ පෑනෙන් මම සායෝ සුමන් ඒ වගේම කැඳගත්තා නූපා මගේ ළඟටම කියන්න නූපා ඔයාගේ කතාව කන්දක්සීමෙන් ගෙනකොට මම ලිඛිත භාෂාව පාවිච්චි කරේ නැහැ මම කථන භාෂාව පාවිච්චි කරා මේ නවකතාවේ ප්‍රස්තුතයක ගැලපෙන්නේ කථන භාෂාව මිසක ලිඛිත භාෂාව නෙවෙයි ලේඛකයෙකුට භාෂාව තෝරා ගැනීමේ අයිතිය මම සපුරා භුක්ති විඳමයි කියන්නේ. මගේ නවකතාව කඳක්සේම නවකතාව ලියනකොට නූබ මගේ ළඟින්ම හිටියා කියන එක මම කියන්නේ මම ඇයට මම ලියන හැම පරිච්ඡේදයක්ම කියවන්න සලස්වා. ඒ සමහරලාට සමහරතැන්වල අඩුපාඩු කියන්න පටන් ගත්තා. සමහර දේවල් මම ඕන කමින් මතයරලා තිබුණා. මම වැඩියෙන් එකතු කරලා තිබුණේ වගේ සමහර අවස්ථාවල එයාවලාද නොනැගුවාම නොවේ. ඒත් මම ලියන්නේ ඇගේ චරිත කතාව නොවේ. ඇයගේ කතාවේ සාරාංශය ඇතුළත් නව නිර්මාණයක් බව මම ඇයට පැහැදිලි කරලා දුන්නා. ඉතින් කන්දක්සේම මගේ ජීවිතේ සුවිශේෂ සංදිස්ථානයක් වුණා. ඒ වගේම තමයි නූපගේ ජීවිතේ සුවිශේෂ සංදිස්ථානයක් වුණා. මොකද ඇය බලාපොරොත්තුනේ නැහැ. ඇයගේ මේ ජීවන අත්දැකීමට මෙච්චර වටිනාකමක් තියෙනවා. ඇයගේ ජීවන අත්දැකීම විසින් කියන්නේ මෙරට ගැහැණුන්ගේ පොදු ඛේදවාචකයක් කියන එක. මෙරට ගැහැණුන්ට මේ සමාජ සලකන ආකාරයේ ඛේදවාචකය කියන එක
ඒක දැනගෙන හිටියේ නෑ. දැනගෙන හිටියා වුණත් ඇයට ප්‍රකාශ කරන්න පුළුවන් කමක් තිබුණේ නෑ. මම ඇය වෙනුවෙන් ඒ ප්‍රකාශ කළා. අද නිර්මලා මගේ හොඳ මිතුරියක්. ඇය නැනවත් ගැහැණියක් වුණාට අර ගැහැණියක තුළ තිබෙන පොදු දුර්වලකම ඇය තුළ තිබුණා. විශ්වාස කිරීම, අනිකා විශ්වාස කිරීම, අනිකා තමා මෙන් නොවේ සිටීම. එන්න කන්දක් සේම බලන්න. කන්දක් සේම චිත්‍රපටයෙන් ඔබේ දියණියට, ඔබේ බිරිඳට, ඔබේ දුවට, මම කිව්වා වගේ ඔබේ දියණියට, ඒ වගේම සහෝදරියට, මවට, සොහිරියට පෙන්වන්න. ඒ පොදු දුර්වලතාවයෙන් මිදී ජීවිතය ඊට වඩා වටිනාකමක් දිය යුතු දෙයක් බව අවබෝධ කරගන්න. අරිගත ගොසයිමස් නැවත හමු යමු. ඒ වගේම නැවතත් ප්‍රාර්ථනා කරනවා සුබ නව වසරක් වේවා 2024 වත්.